ආයුබෝවන් ළමයි. ආයුබෝවන් සර්. අද අපි සාකච්ඡා කරන්නේ විෂය නිර්දේශයේ 11 වෙනි ඒකකය ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය සහ සංවර්ධනය කියන මාතෘකාව. පළමුවෙන්ම පැහැදිලි කළ යුතුයි ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය සහ සංවර්ධනය කියන්නේ එකිනෙකට වෙනස් අර්ථ සහිත යෙදුම්. සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනය කියන්නේ රටක ස්ථාවර මිලානුව නැත්නම් මූර්ත දලදේශීය හෝ ජාතික නිෂ්පාදිතය දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව ඉහළ යාමක් අපි ඒකට කියනවා ආර්ථික වර්ධනය කියලා. මේ අනුව සිද්ධ වෙන්න ඕනේ මිල මට්ටම් ඉහළ යාමකින් තොරව මූර්ත වශයෙන් නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඛණ්ඩව ඉහළ යාමක් සිද්ධ වේ නම් ඒකට අපි කියන්නේ මොකද්ද? ආර්ථික වර්ධනය. ඒ අනුව ආර්ථික වර්ධනයේදී සලකා බලන්නේ නිෂ්පාදනයේ වැඩිවීමක් විතරයි. නිෂ්පාදනය ප්‍රමාණාත්මකව ඉහළ යාමකට අපි කියනවා ආර්ථික වර්ධනයක් කියලා. ඒ අනුව ආර්ථික වර්ධනය සඳහා නිශ්චිත නිර්වචනයක් අපි ළඟ තියෙන්න ඕනේ. ආර්ථික වර්ධනය යනු රටක මූර්ත දල දේශීය හෝ ජාතික නිෂ්පාදිතය දිගු කාලයක් තිස්සේ අඛණ්ඩව ඉහළ යෑමේ ක්‍රියාවලිය. ආර්ථික වර්ධනය කියන එක ආර්ථික සංවර්ධනය කියන එකෙන් වෙනස් වෙනවා. ආර්ථික වර්ධනයට වඩා පුළුල් සංකල්පයක් තමයි ආර්ථික සංවර්ධනය කියන්නේ. ආර්ථික වර්ධනය සමගම සිද්ධ වන ව්‍යුහාත්මක වෙනස් වීම් රාශියකට අපි කියනවා ආර්ථික සංවර්ධනයක් කියලා. ඒ අනුව ආර්ථික සංවර්ධනයක් ලබා ගන්න නම් ආර්ථික වෘද්ධියට අමතරව ආර්ථිකයේ යම් යම් ව්‍යුහාත්මක වෙනස් වීම් රාශියක් සිදු වෙන්න ඕනේ. මේ ව්‍යුහාත්මක වෙනස් වීම කියලා අපි කියන්නේ අර ආර්ථික වර්ධනය සමග මූර්ත නිෂ්පාදිතයේ ඉහළ යාම සමගම කුෂියංශ සාපේක්ෂ දායකත්වය අඩු වෙන්න ඕනේ ආර්ථිකේ. කාර්මිකාංශයේ සාපේක්ෂ දායකත්වය ඉහළ යන්න ඕනේ. ආර්ථිකයේ ප්‍රමුඛතම අංශය සේවාංශය බවට පත් වෙන්න ඕනේ. විදේශ වෙළඳාම දියුණු වෙන්න ඕනේ. මෙන්න මේ ව්‍යුහාත්මක වෙනස්කම් වෙනවා නම් කාර්මීකරණයක් හට ගන්න ඕනේ. ආර්ථිකයේ විවිධාංශ නවීකරණය වෙන්න ඕනේ. උර්ධිය සමග බැඳි මේ ව්‍යුහාත්මක වෙනස්කම් වලට අපි කියන්නේ මොකද්ද? ආර්ථික සංවර්ධනය කියලා. ආර්ථික වර්ධනය ආර්ථික සංවර්ධනයට වඩා වෙනස් තවත් සංකල්පයක් තමයි සංවර්ධනය. හෙවත් අපි ඩෙවෙලොප්මන්ට් කියලා කියනවා. සංවර්ධනය කියන්නේ ආර්ථික පැතිකඩට වඩා එක පුළුල් සංකල්පයක්. සංවර්ධනය තුලින් අපේක්ෂා කරන්නේ අපි මේ සියලුම මානව ජීවිතවල මිනිස් ජීවිතවල ගුණාත්මක තත්ත්වයේ ඉහළ යාමේ ක්‍රියාවලියකට අපි කියන්නේ මොකද්ද? සංවර්ධනය. ඒක ආර්ථික සංවර්ධනයට වඩා වෙනස්. ආර්ථික සංවර්ධනය වනාහි හුදෙක්ම ආර්ථික ප්‍රපංචයක්. සංවර්ධනය කියන්නේ මේ සියල්ලේම එකතුව. ඒ අනුව ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය සහ සංවර්ධනය එකිනෙකට වෙනස් බව මූලික වශයෙන් පෙන්වා දෙන්න ඕනේ. ඒ අනුව ආර්ථික වර්ධනය කියන්නේ ස්ථාවර මිලානුව නැත්නම් මූර්ත දල දේශීය හෝ ජාතික නිෂ්පාදිතය දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව ඉහළ යාමේ ක්‍රියාවලියක්. ආර්ථික සංවර්ධනය කියන්නේ ආර්ථික වර්ධනය සමග බැඳුණු ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක්. සංවර්ධනය කියන්නේ සියලුම මානව ජීවිතවල අපේ මිනිස් ජීවිතවල ගුණාත්මක තත්ත්වය කුමක් වීමක්ද? ඉහළ යාම. ඒ අනුව මේ කරුණු තුන සාකච්ඡා කරන්න තමයි මේ අද දවසේ අපි උත්සාහ ගන්නෙ. ඒ අනුව පළවෙනි කාරණාව තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය යනු කුමක්ද? එය ගණනය කරන්නේ කොහොමද? එහි වාසි මොනවද? එහි පිරිවැය කවරේද? ලංකාවේ තත්ත්වය තමයි සාකච්ඡා කරන්න යන්නේ. මීට පෙර අපි ආර්ථික වර්ධනය නිර්වචනය කරා මූර්ත වශයෙන් නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ යාමක් කියලා. ඒදි සිද්ධ වෙන්නේ රටක නිෂ්පාදන විභවතාවය දිගු කාලයක් තිස්සේ අඛණ්ඩව ප්‍රසාරණය වීම. තවදුරටත් පැහැදිලි කරනවා නම් රටේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය දිගු කාලයක් තිස්සේ මොකද වෙන්නේ? අඛණ්ඩව දකුණට විතැන්වීමේ ක්‍රියාවලියකට අපි කියන්නේ මොකද්ද? ආර්ථික වර්ධනයක් කියලා. අපට දැන් පුළුවන් ආර්ථික වර්ධනය ක්‍රම කීපයකට නිර්වචනය කරන්න අවශ්‍ය නම්. එකක් තමයි මූර්ත දල දේශීය නිෂ්පාදිතය දිගු කාලයක් තිස්සේ අඛණ්ඩව ඉහළ යනවා. අනිත් කාරණාව තමයි මූර්ත දල ජාතික නිෂ්පාදිතය දිගු කාලයක් තිස්සේ අඛණ්ඩව ඉහළ යාම. විකල්ප වශයෙන් නිර්වචනයක් සපයන්න පුළුවන් ඒක පුජ්‍යල ආදායම සැලකිලට අරගෙන.
මෙන්න මෙහෙම ඒක පුජ්‍යල මූර්ත දල දේශීය නිෂ්පාදිතය දිගු කාලයක් තිස්සේ අඛණ්ඩ විහෙල යනවා නම් අපි ඒකත් පිළිගන්නව මොකක් ලෙසද ආර්ථික වර්ධනයක් ලෙස ඒ වගේමයි ඒක පුජ්‍යල මූර්ත දල ජාතික නිෂ්පාදිතය ගත්තත් ඒක දිගු කාලයක් තිස්සේ අඛණ්ඩ විහෙල යාමකට අපි කියන්නේ මොකද්ද ආර්ථික වර්ධනයක් කියලා. ඒ අනුව මේ ඕනම නිර්වචනයක් සෑහෙනවා ප්‍රමාණවත් වෙනවා ආර්ථික වර්ධනය කියන සංකල්පය අපට හඳුනා ගන්න. ආර්ථික වර්ධනය මනින ආකාරයේ ඊගාවට අවබෝධ කරගන්න ඕනේ. ආර්ථික වර්ධනයකදි සිද්ධ වෙන්නේ නිෂ්පාදන හැකියාවක් ප්‍රය දකුණට විතැන්වීම. ඒ අනුව ආර්ථික වර්ධනය මයින්නේ අපි නිෂ්පාදන හැකියාවක් ප්‍රය විතැන්වෙච්ච ප්‍රමාණය දුර නිෂ්පාදන හැකියාවක් ප්‍රය දකුණට විතැන්වෙච්ච ප්‍රමාණය තමයි ආර්ථික වර්ධනය කියලා අපි පිළිගන්නේ. නමුත් නිෂ්පාදන හැකියාවක් ප්‍රය වර්ෂ දෙකක් තුල දකුණට විතැන් වුණා නම් කාල පරිච්ඡේද වර්ෂ දෙකක් තුල ඒක වෘද්ධියක් ලෙස පිළිගන්නේ නැහැ අපි. අපි එතනදි කියන්නේ මූර්ත නිෂ්පාදිතේ වැඩි වෙලා. උර්ධිය කියන්නේ දිගු කාලීන ක්‍රියාවලිය. මෙන්න මෙහෙම නිෂ්පාදන හැකියාවක් ප්‍රේ වාර්ෂිකව අඛණ්ඩව දකුණට විතැන් වෙනවා නම් ඒක අපි හඳුනා ගන්නවා මොකද්ද ආර්ථික වර්ධනයක් කියලා. පැහැදිලිනේ? ඒ අනුව රූප සටහන පෙන්නුම් කරනවා ආර්ථික උර්ධිය මනින ආකාරය. භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කරන ප්‍රාද්දන භාණ්ඩ හා පරිභෝජන භාණ්ඩ. මුලින් නිෂ්පාදන මට්ටම 100යි 2001 වර්ෂයේ. 2010 කියන්නේ දිගු කාලයක් සාමාන්‍යයෙන් දශක එක කාලයක් තියෙනවා එතන. 2010 නිෂ්පාදයේ 2001 නිෂ්පාදයේ 100යි. 2010 එම නිෂ්පාදයේ 105.2 දක්වා වැඩි වෙලා තියෙනවා. 100ට තිබිච්ච නිෂ්පාදන මට්ටම 105.2 දක්වා 105.2 කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. අන්න ඒකට අපි කියන්නේ මොකද්ද දැන් මෙතන දිගු කාලයක් තියෙනවා වර්ෂ කීයක්ද 10කට ආසන්න ප්‍රමාණයක් හෝ 10ක් තියෙනවා. ඔන්නෝම කාල පරිච්ඡේදයක් තිස්සේම අඛණ්ඩව නිෂ්පාදිත ඉහළ යෑමේ ක්‍රියාවලියකට අපි කියන්නේ මොකද්ද ආර්ථික වර්ධනය කියලා. මෙහිදී ආර්ථික වර්ධන අනුපාතය අපි මයිනෝ මෙන්න මෙහෙම නිෂ්පාදන හැකියාව වක්‍ර දෙක අතර දුර ඒ කියන්නේ විතන් වෙච්ච නිෂ්පාදන හැකියාව වක්‍රයයි පෙරපැවති නිෂ්පාදන හැකියාව වක්‍ර අතර දුර ඒක 5.2යි. බෙදෙනව මුලින් පැවති නිෂ්පාදන හැකියාව කොච්චරද 100යි නැවතත් වැඩි කරනවා මේක ප්‍රශ්නතයක් වශයෙන් 100ෙන් ඒ අනුව පසුගිය දශකයේ තුල ශ්‍රී ලංකාව ලබලා තියෙනවා 105.2 ආර්ථික වෘද්ධි අනුපාතයක්. ඒ ලබලා තියෙන එක අවුරුද්දකද දශකයකද පහුගිය දශකයේ පුරාවටම ගත්තොත් උච්චාවචනය වෙලා අඩු වෙලා වැඩි වෙලා සාමාන්‍ය මට්ටම කොච්චරද 5.2යි. අහගන්න තව දෙයක් තියෙනවා ආර්ථික වර්ධනය හා ආර්ථික වර්ධන අනුපාතය කියන්නේ දෙකක්. ආර්ථික වර්ධනය කියන සංකල්පය මනින්න යොදා ගන්න උපකරණය තමයි ආර්ථික වර්ධන අනුපාතිකය. ආර්ථික වර්ධන අනුපාතිකය ගණන් බලන්නේ සමීප වර්ෂ දෙකක් අතර මූර්ත නිෂ්පාදයේ වැඩිවීමක් ලෙස. සමීප කාල පරිච්ඡේද දෙකක් නෙවෙයි සමීප වර්ෂ දෙකක් අතර. එකලංග වර්ෂ දෙකක් අතර මූර්ත නිෂ්පාදිතේ ඉහළ ගියා නම් ඒ ඉහළ යාමේ ප්‍රතිශතයට අපි කියන්නේ මොකද්ද ආර්ථික වර්ධන අනුපාතය. ඒ අනුව ආර්ථික වර්ධනය වෙනස් වෙනවා ආර්ථික වර්ධන අනුපාතයෙන්. ආර්ථික වර්ධනය කියන්නේ මූර්ත නිෂ්පාදිතය දිගු කාලයක් තිස්සේ අඛණ්ඩව ඉහළ යාම. ආර්ථික වර්ධන අනුපාතය කියන්නේ සමීප වර්ෂ දෙකක් තුල මූර්ත නිෂ්පාදයේ හටගත් මොන වෙනසද ප්‍රතිශතාත්මක වෙනස. එතකොට දැන් මෙතන ගැටුමක් තියෙනවා. ආර්ථික වර්ධනයේ දිගු කාලීන ක්‍රියාවලිය වෘද්ධි අනුපාතය මගින් පෙන්වීම වර්ෂ කීයක්ද දෙකක්. එහෙනම් ආර්ථික වර්ධනයමයි වෘද්ධි අනුපාතය යොදා ගන්න ඕනේ කොහොමද? මෙන්න මේ වෘද්ධි අනුපාතය කියන එක කියන්නේ කාලච්ඡේද වර්ෂ දෙකක් අතර ගන්න සංකල්පය. වෘද්ධි අනුපාතය දිගින් දිගටම අඛණ්ඩව වැඩි වෙනවා නම් එතන තියෙනවා මොකද්ද ආර්ථික වර්ධනය. එතන ශිෂ්‍ය අවබෝධ කරගන්න ඕනේ මොකද්ද ආර්ථික වර්ධනය කියන එක මයින්න ආර්ථික වෘද්ධි අනුපාතය කොහොමද අපි යොදා ගන්න කියන කාරණාව. ඒ අනුව පසුගිය කාලච්ඡේද නිදහසින් පස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධි අනුපාත කීපයක් දැන් ප්‍රදර්ශනය වෙනවා. 1952 ශ්‍රී ලංකාව ලබාගෙන තිනවා 104.6ක ආර්ථික වර්ධනයක්. 1966.7 ආදී වශයෙන් ලබාගෙන ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් ඉහළම ආර්ථික වර්ධන අනුපාතය ලබාගෙන තිනවා 1978. ඒ තමයි 8.2ක ආර්ථික වර්ධන අනුපාතයක්. ඊට සමාන්තරව 1968 ආර්ථික වර්ධනයක් ලබාගෙන තිනවා 8.2ක. නමුත් වැඩිපුර අපි සාකච්ඡා කරන්නේ 1977 විවෘත ආර්ථිකයෙන් පසු ලබාගත් ඉහළම ආර්ථික වර්ධනය මේ වනතෙක් වාර්තා කළේ 1977
78 ඒ තමයි කොච්චරද 8.2. ඒ වගේම ශ්‍රී ලංකාවේ අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තා කළා 2001 වර්ෂයේ. ඒක ඍණ ආර්ථික වර්ධනයක් ඍණ මූර්ත ආර්ථික වර්ධනයක් කොච්චරද -1.5. ඒ අනුව හිතේ තියාගන්න ඕනේ ඉහළම ආර්ථික වර්ධනය 8.2යි අඩුම ආර්ථික වර්ධනය -1.5යි. ඒ වගේම තමයි පසුගිය දශක 3 හෙවත් වර්ෂ 30 සලකා බලන විට ලබාගත් ඉහළම ආර්ථික වර්ධන වේගය අපි ලබාගත 2010 වර්ෂයේ ඒ තමයි 8% ආර්ථික වර්ධනයක් ලබාගත් මුල්ම අවස්ථාව. පසුගිය දශක 3 පුරාවටම අපි ලබාගත් ඉහළම ආර්ථික වර්ධනය තමයි 8% ආර්ථික වර්ධනය. මම ප්‍රශ්නයක් අහන්න කැමතියි. මම අහනවා මේ වනතෙක් අචිනිගෙන් අහන්නේ මේ වනතෙක් ශ්‍රී ලංකාව ලබා ඇති ඉහළම ආර්ථික වර්ධන අනුපාතය කොච්චරද? 8.2. ඔව්. අචින පිළිගන්නවා 8.2 ආර්ථික වර්ධන අනුපාතය. මෙවැනි ඉහළ ආර්ථික වර්ධනයක් 2010 ශ්‍රී ලංකාව ලබාගත් 8% වෙනි. ඊට බලපෑ ආර්ථික සාධක මොනවද? කොහොමද අපි මේ පහුගිය වර්ෂයේ 8.2 ආර්ථික වර්ධනයක් ලබා ගත්තේ කියන එක? ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්නනවා ඊට බලපෑ සාධක. පළවෙනි කරුණු තමයි දශක 3කට ඉහළ කාලයක් තිස්සේ පැවති යුද්ධය අවසන් වෙලා ශ්‍රී ලංකාවේ දැන් තියෙනවා සාමකාමී ආර්ථික වාතාවරණය. මෙන්න මේක තුඩු දුන්නා 8% තරම් ඉහළ ආර්ථික වර්ධනයක් අපට ලබා ගන්න. දෙවෙනි කාරණාව තමයි ඒ හරහා දේශීය විදේශික ආයෝජකයන්ගේ විශ්වාසය ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි තියෙන විශ්වාසය ඉහළ ගියා. ඒ හරහා ආයෝජන අපේක්ෂිත මට්ටමට නොමැති වුණත් කිසියම් ප්‍රමාණයකට රටේ ආයෝජන මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. තුන්වෙනි කාරණු තමයි යටිතල පහසුකම් වෙන කාලවලට වඩා මේ කාල පරිච්ඡේදවල සංවර්ධන වීමට ලක් වුණා. අධිවේගී මාර්ග, වරායවල්, ගුවන්තොටුපළවල් ඉදිවෙමින් පවතිනු. මේ හරහා ආයෝජකයන්ගේ ආකර්ෂණය වැඩි වෙලා ආයෝජනයේ වැඩිවීම හරහා ආර්ථික වර්ධන ක්‍රියාවලිය වේගවත් වෙමින් පවතිනු. තව කාරණාවක් තමයි දේශීය ඉල්ලුම ඉහළ යනු. යුද්ධය අවසන් වීම සමගම උතුරු නැගෙනහිර ආර්ථික කටයුතු සක්‍රිය වෙලා ඒ වගේ ඉල්ලුමත් වැඩි ඒ හරහා සමස්ත ඉල්ලුම් මොකක් වෙනවද? ප්‍රසාරණ වීම තුළ සැපයුම් වැඩි වෙලා ආර්ථික වර්ධනය වේගවත් වෙලා තියෙනවා. අනිත් අතට තවත් වැදගත් කාරණාවක් තමයි මහ බැංකුව අනුගමනය කරපු ලිහිල් මුල්‍ය ප්‍රතිපත්ති. ලිහිල් මුල්‍ය ප්‍රතිපත්ති කියන්නේ මහ බැංකුව පොලි අනුපාත ගොඩක් වෙලාවට අඩු කරා. පොලි අනුපාත අඩු කිරීමේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? පොලි අනුපාත අඩු කරන විට තවදුරටත් ආයෝජනය හා සමස්ත ඉල්ලුම ඉහළ ගිහළ නිෂ්පාදනය හා සේවා නියුක්තිය ආර්ථික වර්ධනය කියන මේ සෑම විචල්‍යයක්ම ඉහළ යෑමක් සිද්ධ වෙනවා. ඊළඟට ආර්ථික වර්ධනයේ පිරිවැය හා ප්‍රතිලාභ සලකා බලන්න ඕනේ. ආර්ථික වර්ධනයේ වාසි මොනවද, අවාසි මොනවද? මේ ලෝකේ විවිධ රටවල විවිධ ජාතීන් ජීවත් වෙනවා. එකිනෙකාගේ ජීවන මට්ටම් වෙනස්. ඇමරිකානුවන් අපට වඩා ඉහළ ජීවන තත්ත්වයක් භුක්ති විඳින්න හේතුවත්, අපි ඇමරිකානුවන්ට වඩා අඩු ජීවන තත්ත්වයක් භුක්ති විඳින්න හේතුවත් සලකා බලන්න ඕනේ. මේ පිළිබඳ විග්‍රහ කරනකොට ආර්ථික විද්‍යාඥයන් පෙන්වලා දෙන්නේ මේ විවිධ ජනතාවගේ ජීවන මට්ටම් වල වෙනසට ප්‍රධාන හේතුව තමයි ඔවුන් කාලයක් තිස්සේ ලබාගත් ආර්ථික වෘද්ධියේ ප්‍රමාණය. කාලයක් තිස්සේ ආර්ථික වෘද්ධිය ඉහළින් ලබාගත් රටවල් ඉහළ වෘද්ධි අනුපාතයක් වාර්තා කරපු රටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමක පවතිනවා. ආර්ථික වෘද්ධිය මන්දගාමී රටවල ජනතාවගේ ජීවන තත්ත්වය පහළ මට්ටමක පවතිනවා. ඒ අනුව පැහැදිලි වෙනවා ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ රාශියක් තියෙන බව. ඒ අනුව ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ මතක තබා ගැනීම ඔබට ඉතාම වැදගත් වෙනවා. පළවෙනි එක තමයි ආර්ථික වර්ධනය කියලා අපි හඳුනගත්තේ මූර්ත නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ යාම. නිෂ්පාදනයේ ඉහළ යාම හරහා ආර්ථිකයට සම්පාදනය වන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනකොට භාණ්ඩ හා සේවා පරිභෝජනය වැඩි වෙලා ජනතාවගේ ජීවන තත්ත්වය මොකක් වෙනවද? වැඩි වෙනවා. ආර්ථික ක්‍රියාකාරීත්වයේ අවසාන අරමුණ මොකද්ද? රටේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම. දෙවෙනි කාරණාව තමයි මිනිස්සුන්ගේ ජනතාවගේ ආදායම් ඉහළ යනවා. ආර්ථික වර්ධනයක් කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනයේ වැඩි වන විට ඒ වැඩි වන නිෂ්පාදනයේ බිහි කරන නිෂ්පාදන සාධක ඉල්ලුමත් වැඩි වෙනවා. සාධක ඉල්ලුම වැඩි වෙනකොට සාධක හිමියන්ගේ ආදායම් වැටුප් බදු කුලී පොලි ලාභ ඉහළ ගිහිල්ලා ඒ සාධක හිමියන්ගේ ආදායම් මොකක් වෙනවද? ඉහළ යනවා. ඒ හරහා ජනතාවගේ ආදායම් කුමක් වෙනවද? ඉහළ යනවා. තුන්වෙනි කාරණාව තමයි ව්‍යාපාරවලට ඉහළ ලාභත් කරගන්න පුළුවන් මේ හරහා. ආර්ථික වර්ධනයක් කියන්නේ නිෂ්පාදනයේ වැඩි වෙනවා. එක පැත්තකට මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙනවා. මිනිස්සුන්ගේ ඉල්ලුමත් වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට ව්‍යාපාරවලට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් විකුණ ගන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ගේ ලාභ මොකක් වෙනවද? වැඩි වෙනවා. අනිත් පැත්තට සේවා නියුක්තිය වැඩි වෙනවා. අනිත් අතට ව්‍යාපාරික විශ්වාසය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ස්ථිතික ආර්ථිකයකට වඩා
එකම මට්ටමේ තියෙන ආර්ථිකයකට වඩා වර්ධනය වන ආර්ථිකයකට ආයෝජකයෝ කැමති. ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි වෙන ආර්ථික වර්ධනයක් තුළ ආයෝජනය වැඩි වෙනවා. මෙන්න මේ ආර්ථික වර්ධනයේ වාසි තවත් තියෙන අයවැය හිඟය අඩු වෙනවා. අයවැය හිඟය අඩු වෙන්නේ කොහොමද? ආර්ථික වර්ධනයකදී මිනිස්සුන් ජනතාවගේ ආදායම් වැඩි වෙනකොට ආණ්ඩුවට උපය ගන්න පුළුවන් බදු ප්‍රමාණය ඉහළ යනවා. බදු ආදායම් වැඩි වෙද්දී ආණ්ඩුවේ අයවැය හිඟය කුමක් වෙනවද? අඩු වෙන්න පුළුවන්. මිල ස්ථායීතාවය පවත්වාගෙන යන්න හැකියාව ලැබෙන ආර්ථික වර්ධනයකදී ඔබ දන්නවා ඉල්ලුමෙන් ඈදුණු උද්දමනය කියන සංකල්පය. සැපයුමට වඩා ඉල්ලුම වැඩි වුණොත් උද්දමනයක් හටගන්නවා. මෙතන ආර්ථික වර්ධනයකදී නිෂ්පාදනයේවත් සැපයුම් වැඩි වෙනවා. ඒ හරහා මොකද වෙන්නේ? උද්දමනයක් හට ගැනීමේදී ප්‍රවණතාවයේ හෝ තත්ත්වය අඩු වෙනවා. මෙන්න මේ ආර්ථික වර්ධනයේ වාසි හරනකොට ආර්ථික වර්ධනයේ තියෙනව මොකද්ද? පිරිවැයකුත් අවාසිත් තියෙනවා. ඕනම දෙයක වාසි මෙන්ම අවාසි වගේම ආර්ථික වර්ධනයේ හටගන්නව කුමක්ද? පිරිවැය. කුමක්ද ආර්ථික වර්ධනයේ පිරිවැය? අද ලෝකෙට දරා ගන්න බැරි ගැටලුවක් තමයි පාරිසරික ගැටලු පැන නැගීම. මේ ලබා ගන්න ඉහළ ආර්ථික වර්ධනය සමග පරිසරයට විශාල වශයෙන් හානි සිද්ධ වෙනවලු. පරිසර දූෂණය, පාරිසරික හායනය, නිෂ්පාදනයේ හෝ පරිභෝජනයේ ඍණ බාහිරතා පැන නැගීම, ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් සීග්‍රයෙන් විනාශ වෙනවා. මේ පාරිසරික ගැටලු, අම්ල වැසි වසිනවා, ඕසෝන් ස්තරය විනාශ වෙනවා. මෙවැනි ගැටලු ආර්ථික වෘද්ධිය සමග පැන නැගීම වළක්වන්න බෑ. එනිසා අන්න ඒක අපි සලකන ආර්ථික වර්ධනයේ පිරිවැයක් ලෙස. නිෂ්පාදනය වැඩි වෙනවයි කියන්නේ පරිසරයට සිද්ධ වන හානිය වැඩි. ආර්ථිකය වර්ධනය වෙනවා කියන්නේ කාර්මීකරණය වේගවත් වෙනකොට, කර්මාන්ත ශාලා බිහි වෙනකොට අර පරිසරයට සිද්ධ වන හානිය කුමක් වෙනවද? වැඩි වෙනවා. අන්න ඒකට අපි කියනවා ආර්ථික වර්ධනය මොකද්ද? අවාසියක් කියලා. තවත් අවාසියක් තමයි ආදායම් විෂමතා හටගන්නෝ. සාම්ප්‍රදායික වෘද්ධි න්‍යායන් පෙන්නා දෙන්නේ ට්‍රිකල් ඩවුන් ඉෆෙක්ට්, පහතට පෙරී යාමේ ප්‍රතිවිපාකය. ආර්ථික වර්ධනය සමග ආදායම් විෂමතාවය අඩු වෙනවයි කියලා. ශ්‍රී ලංකාවෙන් රටවල අධ්‍යක්ීම් වලින් පේන්නේ ආර්ථික වර්ධනය වෙන අතරම රටේ ආදායම් විෂමතාවයත් වැඩි වෙලා තියෙනවා. අර වැඩිවන නිෂ්පාදනය ජනතාව අතර සාධාරණ ක්‍රමයකට බෙදී යන්නේ. ඒක සුළුතරයක් අතර ඒක රාශී වෙනවා, බහුතරයකට ඉතා සුළු ප්‍රමාණයක් යද්දී. අර වැඩිවන නිෂ්පාදනය හරහා තවදුරටත් මොකද වෙන්නේ? ආදායම් බෙදී යාමේ විෂමතාවය ඉහළ යෑමට ලක් වෙනවා. ඊගාව කාරණාව තමයි ජීවන තත්ත්වය උසස් නොවෙන්නත් පුළුවන්. ආර්ථික වර්ධනයකදී ආණ්ඩුවේ ආදායම් ඉහළ යනවා. ඒ වැඩිවන ආදායම් ආණ්ඩුව ජනතාවගේ සුභසාධනය සඳහා නොයදව ආණ්ඩුවේ වෙනත් කටයුතු වලට යෙදුවොත් ඒක මොකද්ද වෙන්නේ? ජනතාවගේ ජීවන තත්ත්වයට බලපාන්නේ. උදාහරණයක් වශයෙන් ආර්ථික වර්ධනයකදී ආණ්ඩුවේ ආදායම් වැඩි වෙනව බදු ආදායම්, ඒව ආණ්ඩුව යුද්ධ කරන්න හෝ වෙනත් අනවශ්‍ය දෙයකට යෙදුවොත් ජනතාවගේ සුභසාධනයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට යොදවන්න නැත්නම් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ නැහැ. අනිවාර්යෙන් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාමක් වෙන්නේ නැහැ කොහෙදද? ආර්ථික වර්ධනයකදී. ඊගාව කරුණු තමයි ආර්ථික වර්ධනයේ තියෙනවා ආවස්තික පිරිවැය. මොකද්ද ආවස්තික පිරිවැය? ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගන්න නම් ප්‍රාද්දන සම්පාදනය වැඩි කරන්න ඕනේ. ප්‍රාද්දන සම්පාදනය වැඩි වෙනකොට ආයෝජනය වැඩි වෙලා එක් අතකට ආර්ථික වර්ධනය වේගවත් වෙනවා. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන්නේ. ආයෝජනයේ ප්‍රාද්දනය ඉහළ නම් වන්නම් පරිභෝජනය අඩු කරන්න ඕනේ. එතකොට ප්‍රාද්දනය ඉහළ නම් වල ආයෝජනය වැඩි කරලා ආර්ථික වර්ධනය වේගවත් කරගන්නකොට එක පැත්තකින් මොකද වෙන්නේ? වර්තමාන පරිභෝජනය අඩු වෙලා මිනිසුන්ගේ ජීවන තත්ත්වය කුමක් වෙනවද? අඩු වෙනවා. මෙන්න මේකට අපි කියනවා ආර්ථික වර්ධනයේ තියෙනව මොකද්ද? ආවස්තික පිරිවැය. ආර්ථික වර්ධනය සමග සිදුවන තවත් ක්‍රියාවලියක් තමයි ආර්ථික ව්‍යුහයේ වෙනස්කම් හටගන්නවා. සාමාන්‍යයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාඥයන් පෙන්වලා දෙන්නේ ආර්ථික වර්ධනය සමගම ආර්ථිකයේ කුෂියංශ සාපේක්ෂ දායකත්වය අඩු වෙන්න ඕනේ. දියුණු රටවල මේක පෙන්වලා දෙනෝ 10%ක් හෝ ඊට වඩා අඩු මට්ටමක තියෙන්න ඕනේ. කර්මාන්තංශ දායකත්වයේ සීග්‍රෙන් ඉහළ යන්න ඕනේ. මේ ලක්ෂණ දෙක ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් සලකා බැලුවොත් පළවෙනි ලක්ෂණය ඊට වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ කාලය සමගම කුෂියංශ සාපේක්ෂ දායකත්වය අඩු වෙලා තියෙනවා. නමුත් කර්මාන්තංශ දායකත්වය ඉහළ යාමකට වඩා පෙන්නුම් කරන්නේ නිශ්චලන ස්වභාවයක් තමයි. ශ්‍රී ලංකාවේ කාර්මිකාංශයේ ප්‍රසාරණය වෙලා නැහැ දශක 3ක් තිස්සේ බැලුවත්. අපි තුන්වෙනි කාරණාව තමයි සේවාංශ ආර්ථිකයේ ප්‍රමුඛතම අංශයේ බවට පත් වෙන්න ඕනේ. ඒ කොන්දේසිය ඉටු වෙලා තියෙනවා. සේවාංශ ආර්ථික ශ්‍රී ලංකාවේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා. අන්න එහෙම ආර්ථික වර්ධනය සමග කුෂියංශ සාපේක්ෂ දායකත්වය අඩු වෙලා, කාර්මිකාංශ සාපේක්ෂ දායකත්වය වැඩි වෙලා, සේවාංශ ආර්ථිකයේ ප්‍රමුඛතම අංශයේ බවට පත් වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට කියනවා මොකද්ද අපි? ව්‍යුහාත්මක වෙනස්කම්. ව්‍යුහාත්මක වෙනස්කම් කියන්නේ දළ දේශීය නිෂ්පාදයේ හෝ ආර්ථික ව්‍යුහයේ සිදුවන පරිණමනීය වෙනස.
පරිණමනීය වෙනස තමයි අර කුෂි අංශ දායකත්වය අඩු වෙලා කර්මාන්ත අංශ දායකත්වය වැඩි වෙලා සේවා අංශ දායකත්වය ප්‍රමුඛතම අංශය බවට පත් වීම 2010 වර්ෂයේ සලකා බලන විට ශ්‍රී ලංකාවේ කුෂි අංශ සාපේක්ෂ දායකත්වයේ දළ දේශීය නිෂ්පාදිතයේ 12.8% ලෙස පෙන්눔 කරනවා ඊගාවට වැදගත් අංශය වෙලා තියෙන්නේ කර්මාන්ත අංශ දළ දේශීය නිෂ්පාදිතයට 29.4% සේවා අංශ ආර්ථිකයේ ප්‍රමුඛතම අංශය බවට පත් වෙලා තියෙනවා කොච්චරද 52.8% ඔබට සංඛ්‍යා බැලුවොත් පේනවා සාමාන්‍යයෙන් ලංකාවේ කුෂි අංශ සාපේක්ෂ දායකත්වය අඩුවීමක් තියෙනවා කාර්මික අංශ ලොකු වෙනස් වීමක් වෙලා නෑ සේවා අංශ නම් සීග්‍රයෙන් වැඩි වීමක් දැක් ගන්න ලැබෙනවා අපට ඊගාවට සාකච්ඡා කරන්න ඕනේ මේ ආර්ථික වෘද්ධියක් හට ගැනීමට බලපාන සාධක කොහොමද ආර්ථික වෘද්ධියක් හටගන්නේ කොහොමද ආර්ථික වෘද්ධියක් අපි ලබා ගන්නෙ රටක ආර්ථික වර්ධනයේවත් මූර්ත නිෂ්පාදිත ඉහළ යාමට නම් කොන්දේසි රාශියක් ඉටු වෙන්න ඕනේ නිෂ්පාදන හැකියාව ක්‍රවිතන්නීමේ ක්‍රියාවලියක් කියලා මීට පෙර මම මේක හඳුන්වලා දුන්නා නිෂ්පාදන හැකියාව වක්‍රයක් ඇන්දේ අපි සම්පත් සම්භාර ස්ථාවරයි තාක්ෂණ ස්ථාවරයි කියලා එහෙමනම් ආර්ථික වර්ධනයක් කියවා නිෂ්පාදන හැකියාව වක්‍රේ දකුණට විතන්නීමට නම් මේ උපකල්පන වෙනස් වෙන්න ඕනේ ඒ අනුව ආර්ථික වෘද්ධියක් ලබා ගන්න නම් සම්පත් සම්භාරය මොකක් වෙන්න ඕනද ඉහළ යන්න ඕනේ රටසතු සම්පත් සම්භාරය කියලා අපි කතා කරන්නේ භෞතික ප්‍රාග්ධනය මානව ප්‍රාග්ධනය ස්වභාවික ප්‍රාග්ධනය හා සමාජ ප්‍රාග්ධනය මෙන්න මේ සම්පත් සම්භාරය ඉහළ යනකොට මොකද වෙන්නේ නිෂ්පාදන හැකියාව වක්‍රය දකුණට විතැන් වෙනවා එහෙම නැත්නම් ආර්ථික වර්ධනයක් හට ගන්නවා දෙවෙනි කරුණ තමයි මේ සම්පත්වල ඵලදායීතාවය ඉහළ යන්න ඕනේ තාක්ෂණයේ දියුණු වීමක් වෙන්න ඕනේ මානව ප්‍රාග්ධන තොගේ වැඩි වෙන්න ඕනේ නවෝත්පාදන බිහි වෙන්න ඕනේ දියුණු කළමනාකරණ ශිල්පක්‍රම බිහි වෙන්න ඕනේ පරිදේශන හා සංවර්ධන සිද්ධ වෙන්න ඕනේ මෙන්න මේ හරහා මොකද වෙන්නේ රටක ආර්ථික වර්ධනයක් හටගන්න අවකාශය තියෙනවා ඊගාව තමයි ආර්ථික වර්ධනයේ විෂය අවශ්‍ය ප්‍රධාන සාධකයක් තමයි සාර්වාර්ථික ස්ථායීතාවය පැවතීම කොච්චර ඉහළ ආයෝජන තිබුණත් සාර්වාර්ථික ස්ථායීතාවය කියන එක නැත්තම් ආර්ථික වර්ධනයක් හටගන්න හරිම කලාතුරකින් සාර්වාර්ථික ස්ථායීතාවය කියන්නේ මොකද්ද උද්දමනයේ අඩු මට්ටමක පවතින ඕනේ විරකියාව අඩු මට්ටමක පවතින ඕනේ අයවැලේකනේ හිඟේ අඩු මට්ටමක පවතින ඕනේ මෙන්න මේව යහපත් විදියට පවතිනවා නම් අපි එවැනි තැනකට කියන්නේ මොකද්ද සාර්වාර්ථික ස්ථායීතාවය තවත් කරුණක් තමයි සානු බල පවතින ඕනේ ප්‍රෝත්සාහන කියනෝ ඒ කියන්නේ උර්ධියට හිත කර වෙළඳ පොළව මුදල් මාරු කිරීමේ ක්‍රම මුදල් මාධ්‍ය විනිමය මාධ්‍ය මෙන්න මේවා තියෙනවා නම් ආර්ථික වර්ධනය තවදුරටත් මොකද වෙන්නේ වේගවත් වෙනවා තව එකක් තමයි ව්‍යවසායකත්වයේ වර්ධනය කියන එක. ව්‍යවසායකත්ව සැපයීම වැඩි වෙන්න ආර්ථික වර්ධනය වේගවත් වෙනවා. තවත් වර්තමානයේ කතා කරන අත්‍යවශ්‍ය සාධකයක් තමයි ආර්ථික වර්ධනය සඳහා යහ පාලනයේවත් good governance කියන එක. ඒ කියන්නේ ආණ්ඩුවේ තියෙන හොඳ යහපත් දැ. ඒ කියන්නේ සාර්වාර්ථික ක්‍රියාකාරීත්වයට අදාළව යහපත් ආණ්ඩුවක් පවතින ඕනේ. ආණ්ඩුවේ තියෙන නාස්තිය දූෂණය ඒ වාඩු වෙලා විනිවිද ආණ්ඩුවක් තියෙනවා නම් එවැනි රටවල ආර්ථික වෘද්ධිය වැඩි වෙන බව මෑත කාලන පර්යේෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා. තවත් එකක් තමයි දේශපාලන ස්ථාවරත්වය. විවිධ රජයන් බලයට පත් වෙද්දි අවසාන ප්‍රතිඵලය වෙන්නේ ප්‍රතිපත්ති මාරු වෙන එක ප්‍රතිපත්තියක්වත් දිගු කාලනව ක්‍රියාත්මක වෙන්නේ. නමුත් සංවර්ධිත රටවල අධ්‍යක්ෂීම් බැලුවාම පේනවා රජයන් මාරු වුණාට ප්‍රතිපත්ති මාරු වෙන්නේ. මේ දේශපාලන ස්ථාවරත්වය කියන්නේ බලයට පත් වෙච්ච ආණ්ඩුවකට ඒ ආණ්ඩුවේ අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් සතුව තියෙනවද එහෙමනම් ඒ ආණ්ඩුවේ තියෙනව මොකද්ද දේශපාලන ස්ථාවරත්වය දේශපාලන ස්ථාවරත්වය කියන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් කාලයක් ආණ්ඩුවට බලය ඉන්න පුළුවන්ද එහෙමනම් තියෙනව මොකද්ද දේශපාලන ස්ථාවරත්වය එහෙම වුණොත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කාලය වගේ ප්‍රතිඵල ගන්න කාලයක් තියෙන මෙන්න මේ කොන්දේසි සිට වෙනවා නම් අපි කියනවා මොකද්ද ආර්ථික වර්ධනයක් හට ගන්නවා. ඒ අනුව ආර්ථික වර්ධනයේ මූලාශ්‍ර මොනවද? සම්පත් සම්භාරය ඉහළ යාම, තාක්ෂණය නැත්නම් ඵලදායීතාවයේ දියුණු වීම, සාර්වාර්ථික ස්ථායීතාවයේ සානු බල පැවතීම, ව්‍යවසායකත්වයේ වර්ධනය, යහපාලනය, දේශපාලන ස්ථාවරත්වය කියන කරුණු කාරණා අපට ගන්න පුළුවන් ආර්ථික වර්ධනයක් හට ගැනීමට බලපාන හේතු ලෙස. ආර්ථික වෘද්ධි ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග රටකට තමන්ගේ ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමට ගන්න පුළුවන් විකල්ප ක්‍රියාමාර්ග හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. ආර්ථික වර්ධනයට බලපාන සාධක මම මීට පෙර කිව්වා. අන්නේ සාධක යහපත් මට්ටමක රඳවාගෙන ගියොත් එරටේ ආර්ථික වර්ධනය කුමක් වෙනවද? වේගවත් වෙනවා. ආර්ථික වර්ධනයට බලපාන සාධක අපි සාකච්ඡා කරා වගේම සාර්වාර්ථික ස්ථායීතාවය ඇති කරගත්තොත් රටක ආර්ථික වර්ධනය කුමක් වෙනවද? වේගවත් වෙනවා. සාර්වාර්ථික ස්ථාවරත්වයක් පැවතුනොත් තමයි ආයෝජකයෝ
ආකර්ෂණය වෙන්නේ. ඒ හරහා මොකද වෙන්නේ? ආර්ථික වර්ධනය වේගවත් කරගන්න අපට අවකාශයක් තියෙනවා. දෙවෙනි කාරණාව තමයි දේශීය හා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සමත් ආර්ථික පරිසරයක් රට තුළ නිර්මාණය වෙන්න ඕනේ. ඒ සඳහා සාමය, සමගිය, ඒවමින්ම ඒ වගේම බදු අනුපාත, අඩු බදු අනුපාත වෙන දේවලුත් අවශ්‍ය වෙනවා. මේ සියලුම දේවල් තුලින් අවසාන ප්‍රතිඵල වෙන්නේ මොකද්ද? ව්‍යාපාරිකයන්ගේ ආකර්ෂණය ආර්ථිකය කරා යොමු වෙනවා. ඒ හරහා ආර්ථික වෘද්ධිය කොමක් වෙනවද? ඉහළ යනු. තවත් කාරණාවක් තමයි දේශීය ඉතුරුම් ප්‍රවර්ධනය කිරීම. සාමාන්‍යයෙන් ලංකාවේ දේශීය ඉතුරුම් මිතා පහත් මට්ටමක තියෙන දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් බැලුවොත් 18%-19% අතර පරාසයක තමයි මේක වර්තමානයේ පවතින්නේ. මේ දේශීය ඉතුරු මිහිර නංවන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඉතුරුම් වැඩි කරන්න විකල්ප ක්‍රියාමාර්ග තියෙනවා. පොලි අනුපාත වැඩි කරන්න ඕනේ කාතකට, උද්ධමනය පාලනය කරන්න ඕනේ. මේවා දේශීය ඉතුරුම් සම්පාදනයේ වැඩි කරොත් මොකද වෙන්නේ? ආයෝජනයේ වැඩි වෙලා ආර්ථික වර්ධනය ඉහළ නංවන්න හැකියාවල් ලැබෙනවා. ඒ වගේමයි සම වෙළඳ පොලේ තියෙන දෘඩතාවයන් හෙවත් අනම්‍යතාවයන් ඉවත් කිරීම. සම වෙළඳ පොලේ තියෙන බාධාකාරී කම්කරුවන පනත්, නීති රීති, රෙගුලාසි මෙන්න මේව අයින් කරාට පස්සේ මොකද වෙන්නේ? ආයෝජකයන්ගේ ආකර්ෂණය තවදුරටත් සම වෙළඳ පොල කෙරෙහි තියෙන වැඩි වෙනවා. ඒ හරහා මොකද වෙන්නේ? ආයෝජනය ඉහළ ගිහිල්ලා ආර්ථික වර්ධනය වේගවත් වෙනවා. ඒ වගේම තමයි අපනයන පදනම විවිධාංගීකරණය කිරීම. තවත් කාරණාවක් තමයි මහා මාර්ග, විදුලි බලය වැනි යටතල පහසුකම් වැඩි දියුණු කිරීම. මේ හරහා මොකද වෙන්නේ? මේවා ඇති කරොත් අපට ආර්ථික වර්ධනය වේගවත් කරගන්න පුළුවන්. තවදුරටත් කියනවා නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් සමහමුදාවේ ඵලදායීතාවය වැඩි දියුණු කර ගැනීම. අධ්‍යාපන ක්‍රමය සැකසෙන්න ඕනේ අධ්‍යාපන ක්‍රමය තුළින් එළියට දාන්න ඕනේ සම්වෙළඳ පොළට ගැලපෙන ශ්‍රමිකයෙක්. අධ්‍යාපන ක්‍රමය හා සම්වෙළඳ පොළ අතර කිසියම් සම්බන්ධයක් ඇති වෙන පරිදි අධ්‍යාපන ක්‍රමයේ යම් වෙනස්කම් හට ගන්න ඕනේ බව අද අධ්‍යාපන විශේෂඥයෝ පවා පිළිගන්න කාරණාව. මේව හේතු වෙනවා ආර්ථික වර්ධනයකට. තවත් කාරණාවක් තමයි ශ්‍රී ලංකාවේ රටක් විශේෂයෙන් සලකා බැලුවොත් අපේ කෘෂි අංශ ඵලදායීතාවය ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. කෘෂි අංශ ඵලදායීතාව ඉහළ නැංවීම හරහා අපට පුළුවන් අපේ ආර්ථික වර්ධනය මොකක් කරගන්නද? ඉහළ නංව ගන්න. මොකද ශ්‍රී ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්. අනිත් අතට දිලිදුකම පිටුදැකීමට සකසා ඇති ඇතැම් වෙඩ සටහන් වඩාත් අකාර්යක්ෂමයි. මේව කාර්යක්ෂම කරන්න ඕනේ. සමෘද්ධි ව්‍යාපාරය වැනි ව්‍යාපාරයක් ගත්තොත් දුප්පතුන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සමෘද්ධිය ලැබෙනවා. රටේ දුප්පත් ජනගහනය කොච්චරද? ඊට වඩා වැඩි ප්‍රමාණයක් සමෘද්ධි ලාභී. මේව විනිවිදව ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ මොකද වෙන්නේ? තවදුරටත් මේ ක්‍රියාවලීන් අකාර්යක්ෂම වෙනවා. අවශ්‍ය වෙන්නේ මොකද්ද? මෙන්න මේ ක්‍රියාවලීන් වඩා වඩා සක්‍රීය හා කාර්යක්ෂම කරමින් විනිවිදභාවය මේ වගේ ඇති කිරීම. තවත් එකක් තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම. මේ හරහා අපට පුළුවන් ආර්ථික වර්ධනය ඉහළ නංවා ගන්න. ඒ අනුව ශිෂ්‍යයන් මතක තියාගන්න ඕනේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද යන කාරණාව. ලෝකේ ආර්ථික වර්ධනය කියන කාරණාව මේ ආර්ථික වෘද්ධි ක්‍රියාවලිය ජයග්‍රහණය කළ රටවල් වල අත්දැකීම් අපි ඉගෙන ගන්න ඕනේ. ආර්ථික වෘද්ධි ක්‍රියාවලිය ඉහළ මට්ටමක පවත්වාගෙන ගොස් සංවර්ධනයන් ලබාගත් රටවල අත්දැකීම් අපි ලබාගෙන ඒ ඇසුරින් අපේ ආර්ථික වලට යම් යම් උපදේශන ලබා ගන්න අපට පුළුවන්. අපි බලමු වෘද්ධි ක්‍රියාවලිය ජයග්‍රහණය කළ රටවල ලබාගත් අත්දැකීම් මොනවද කියලා. ඒ රටවල සාර්ථකත්වයට මොනවද බලපෑ ඇති කරුණු? ගෝලීය ආර්ථිකයෙන් පූර්ණ ලෙස වාසි ලබාගෙන තියෙනවා. ගෝලීයකරණය හරහා දැනුම තාක්ෂණය මේව හුවමාරු කරගෙන මේ රටවල් ගෝලීයකරණයෙන් විශාල ප්‍රතිලාභ ලබාගෙන ඉන්නවා. අනිත් අතර සාර්වාර්ථික ස්ථායීතාවය මේ රටවල් පවත්වාගෙන ගිහිලා තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි මේ රටවල ඉහළ ඉතුරුම් හා ආයෝජන මට්ටම පවත්වාගෙන. චීන වෙන රටක් අනිවාර්යෙන් එරටේ මුළු නිෂ්පාදයෙන් තුනෙන් එකක් ඉතුරු කරන්න යොක් කරලා තියෙන්නේ. අනිවාර්ය ඉතුරුන් ලෙස තියාගෙන යනවන කොච්චරක්ද? දළදේශ නිෂ්පාදයෙන් තුනෙන් එකක්. ශ්‍රී ලංකාවේ රටක බැලුවොත් මේක 120 පන්නන්නේ. ශ්‍රී ලංකාවේ රටක මේක 120 පන්නන්නේ මේ වන විට. එතකොට ඒ හරහා මොකද වෙන්නේ? ආර්ථික වර්ධනය අඩපණ වෙනවා. සම්පත් බෙදී යාම වෙළඳපොළ බලවේග මගින් සිදුවීම. ගොඩක් වෙලාවට ආණ්ඩුවේ මැදිහත් වීම අයින් කරලා මිලයන්ට්‍රණයට පවරනවා සම්පත් බෙදා හැරීම සිද්ධ කරන්න. හතරවෙනි කාරණාව තමයි ආර්ථික වර්ධනය වෙනුවෙන් කැප වුණු හා විශ්වාසනීය ආණ්ඩු පැවතීම. මීට පෙර මං කිව්වා අර යහපාලනය කියන එක පවතිනවා නම් ආර්ථික වර්ධනය වේගවත් කරගන්න පුළුවන්. මේ තමයි ආර්ථික වර්ධනය ලබාගත් රටවල තියෙන අත්දැකීම්. තවදුරටත් සාකච්ඡා කරනවා නම් මේ රටක ආර්ථික වර්ධනය අඩාල කරන සාධක මොනවාද? මීට පෙර අපි කිව්වා ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය සාධක මොනවාද? අන්නේ අවශ්‍ය සාධක නොමැති විට පුතේ මොකද වෙන්නේ? ආර්ථික වර්ධනය අඩපණ වෙනවා. ඒ අනුව ආර්ථික වර්ධනය සීමා කරන සාධක දේශීය හා විදේශ ආයෝජන දිරිමත් කිරීමට හිතකර පරිසරයක් නොමැති වීම.
ඒකයන් රටේ යුද්ධ තියෙනවන කලබල තියෙනවන සිවිල් කෝලහල තියෙනවන ආණ්ඩුව අස්ථාවරන මෙවැනි තැන්වල ආයෝජන ආකර්ෂණය වෙන්නේ ආර්ථික වර්ධනය මොකක් වෙනවද අඩපණ වෙනවා. දෙවෙනි කාරණාව තමයි ඉතුරුම් අඩුවීම. ඉතුරුම් අඩුවීම තුළ ආයෝජනය අඩුවෙනවා, ආයෝජන අඩුවීම තුළ ආර්ථික වර්ධනය බාල වෙනවා. තුන්වෙනි කාරණාව තමයි මානව සම්පත්වල ගුණාත්මකභාවය අඩුවීම. මානව සම්පත්වල ගුණාත්මකභාවය ඉහළ යනවයි කියන්නේ මානව ප්‍රාද්ධන තොග ඉහළ යනවා. මානව ප්‍රාද්ධන තොග ඉහළ යාම තුළ ඵලදායිතාවය වැඩි වෙලා වෘද්ධි ක්‍රියාවලිය වේගවත් වෙනවා. ඉතින් මානව ප්‍රාද්ධනයේ ඵලදායිතාවයේ ගුණාත්මකභාවය අඩු වෙනකොට මොකද වෙන්නේ? වෘද්ධි ක්‍රියාවලිය බාල වෙනවා. මානව ප්‍රාද්ධනයේ ගුණාත්මකභාවය කොහොමද අපි වැඩි කරගන්නේ? අපිට පුළුවන් අධ්‍යාපනය, සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල කරන ආයෝජන කුමක් කරන්නද? වැඩි කිරීම තුළ මානව ප්‍රාද්ධනය ඉහළ නංවාගෙන වෘද්ධි ක්‍රියාවලිය වේගවත් කරගන්න හැකියාවක් ලැබෙනවා. ඊගාව කාරණාව තමයි ව්‍යවසායකත්වයේ හිඟකම. ශ්‍රී ලංකාවෙන් රටක තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි ව්‍යවසායකත්වයේ හරිම අඩුපාඩු තියෙන මදි ව්‍යවසායකත්වය. ඒ ව්‍යවසායකත්වයේ මදිකම තුළ නව ව්‍යාපාර බිහි වෙන්නේ, ඒ අර නිෂ්පාදනයේ වර්ධනය වීම සිදු වෙන්නේ නැහැ. පස්වෙනි කාරණාව තමයි තාක්ෂණයේ දියුණුව සඳහා අවශ්‍ය දැනුම හිඟකම. පර්යේෂණ සංවර්ධන වියදම් ප්‍රමාණවත් නොමැති වීම තුළ නව තාක්ෂණය අපට බිහි වෙන්නේ නැහැ. මේ හරහා අපේ උර්ධිය මොකක් වෙනවද? අඩපණ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි යටිතල පහසුකම් වල තියෙන අප්‍රමාණවත්භාවය. මේක අපි කලින් කිව්වත් වර්තමානම මේ ගැන වැඩිදුර විග්‍රහ කරන්න බෑ. රටේ යටිතල පහසුකම් දැන් පෙරට වඩා සංවර්ධනය වෙනවා. නමුත් තවදුරටත් යටිතල පහසුකම් වල ගැටලු රටේ නැත්තේම නැතුව නෙවෙයි, කිසියම් ප්‍රමාණයකට තියෙනවා. විදුලි බලය සම්බන්ධයෙන් පවා ගැටලු තියෙනවද වන විට. මේ වන විට අපි සාකච්ඡා කරා ආර්ථික වර්ධනය යන කුමක්ද, එය මයින්නේ කොහොමද, ආර්ථික වර්ධන අනුපාතිකය හා වර්ධනය අතර වෙනස, වෘද්ධියේ පිරිවැය මොනවද, වෘද්ධියේ ප්‍රතිලාභ මොනවද, වෘද්ධිය අඩාල කරන සාධක මොනවද, වෘද්ධිය වැඩි කරගන්නේ කොහොමද කියන කරුණු සාකච්ඡා කරා. මේ පාඩමේ දෙවෙනි අනුමාත්‍රකාලස අපි සලකනවා ආර්ථික සංවර්ධනය. මම දේශනය ආරම්භ කරද්දිම කිව්වා ආර්ථික වර්ධනයෙන් වෙනස් වෙනවා ආර්ථික සංවර්ධනය. ආර්ථික සංවර්ධනය කියලා අපි සාකච්ඡා කරන්නේ මේ ආර්ථික වර්ධනය හා බැඳුණු ව්‍යුහාත්මක වෙනස්කම්. රටේ ආර්ථිකය වර්ධනය වෙනව වගේම ආර්ථිකයේ යම් යම් ව්‍යුහාත්මක වෙනස්කම් වෙනවනම් අපි ඒකට කියන්නේ මොකද්ද? ආර්ථික සංවර්ධනයක් කියලා. ඒ අනුව ආර්ථික සංවර්ධනය අපට අර්ථ දක්වන්න පුළුවන් කොහොමද? ආර්ථික වර්ධනය සමග ආර්ථිකයේ හටගන්නා මොන වෙනස්කම්ද? ව්‍යුහාත්මක වෙනස්කම්. ඒ අනුව ආර්ථික සංවර්ධනය සමානයි ආර්ථික වෘද්ධිය දන ව්‍යුහාත්මක වෙනස්කම්. වෘද්ධිය සමග ව්‍යුහාත්මක වෙනස්කම් බිහි වෙනවා නම් අපි ඒකට කියන්නේ ආර්ථික සංවර්ධනය. මොනවාද මේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය කොන්දේසි? ආර්ථික වර්ධනය සමග සිදුවෙන්න ඕනේ මොනවද? ව්‍යුහාත්මක වෙනස්කම්. මොන විදිහේ ව්‍යුහාත්මක වෙනස්කම්ද ආර්ථිකය තුළ සිද්ධ වෙන්න ඕනේ? කාර්මීකරණය වේගවත් වෙන්න ඕන රටේ. ඊගාව එක තමයි කුෂියංශ සාපේක්ෂ දායකත්වය අඩු වෙන්න ඕනේ. වෙනද රටාවේ වෙනස්කම් මට ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි අපනයනය කරන්නේ කෘෂිකාර්මික භාණ්ඩ, ආනයනය කරන්නේ අත්‍යවශ්‍ය කාර්මික භාණ්ඩ. මේක වෙනස් වෙන්න ඕනේ. ලෝක වෙළඳපොලේ ස්වභාවය මීට වඩා වෙනස්. කෘෂිකාර්මික භාණ්ඩවල මිල අඩු වෙනවා, අපට ආවාසි. අපි ආනයනය කරන කාර්මික භාණ්ඩවල මිල ඉහළ යනවා. මේ තත්ත්වය ආර්ථිකයට ආවාසි. මේ පදනම් වෙනස් වුණොත් තමයි මොකක් වෙන්නේද? අපට ආර්ථික සංවර්ධනයක් ලබා ගන්න පුළුවන්. ඒ අනුව අපි කියනවා මොකද්ද? වෙළඳ රටාවේ විශේෂයෙන් අන්තර්ජාතික වෙළඳ රටාවේ වෙනසක් අවශ්‍යයෙන්ම හටගත යුතුයි. හතරවෙනි කාරණාව තමයි නිෂ්පාදන සාධකවල ඵලදායිතාවය ඉහළ යාම. ඒ හරහා මොකද වෙන්නේ? ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් හට ගන්නවා. පස්වෙනි කාරණාව තමයි නිෂ්පාදන ක්‍රම ශිල්ප තාක්ෂණය දියුණු වීම. හයවෙනි කාරණාව තමයි නවීකරණය වීම අත්‍යවශ්‍ය කොන්දේසියක්. හත්වෙනි කාරණාව තමයි මොකද්ද? ආයතනික වෙනස්කම් සිද්ධ වෙන්න ඕන රටේ. ආර්ථික වර්ධනය සමග මෙන්න මේ කොන්දේසි ඉටු වෙනවා නම් අපි කියන්නේ මොකද්ද? ඒකට සංවර්ධනය නෙවෙයි ආර්ථික සංවර්ධනය. ඒ අනුව අවබෝධ කරගත්ත ආර්ථික සංවර්ධනය යනුවෙන් අදහස් වෙන්නේ වෘද්ධිය හා බැඳුණු ව්‍යුහාත්මක වෙනස් වීම. ඒක වෘද්ධියෙන් ව්‍යුත්පත්ත කරලා කතා කරන්න බෑ. මේක තියෙන්නේ මොකක් සමගමද? වෘද්ධිය සමගම හට ගන්න ඕනේ ආර්ථිකයේ මොන වෙනස්කම්ද? ව්‍යුහාත්මක වෙනස්කම්. අපි ඒකට කියන්නේ මොකද්ද? ආර්ථික සංවර්ධනය. දැන් සාකච්ඡා කළ ඉවර කර ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය. ඊගාවට අපි කතා කරන්නේ සංවර්ධනය කියන මාතෘකාව. ඒ අනුව සංවර්ධනය කියන්නේ මේ ඔක්කොටම වඩා වෙනස් සංකල්පයක්. සංවර්ධනය කියන එකෙන් අදහස් වෙන්නේ එක්කෝ මානව සංවර්ධනය නැත්නම් තිරසාර සංවර්ධනය. මේ පද ඔක්කොම යන්නේ සමාන්තරව. සංවර්ධනය, මානව සංවර්ධනය,
චිරස්ථායි සංවර්ධනය මේ හැම පදයකින්ම අදහස් කරන්නේ එක වගේම දෙයක්. සංවර්ධනය කියන එකේ අවසාන අදහස තමයි මේ ලෝකේ ජීවත් වෙන මේ රටක ජීවත් වෙන සියලුම මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ජීවිතවල ගුණාත්මකභාවය කුමක් වෙන්න ඕනද උසස් වීමේ ක්‍රියාවලියකට අපි කියන්නේ මොකද්ද සංවර්ධනය. සංවර්ධනය තුල අපේක්ෂා කරන්නේ ආර්ථික වර්ධනය විතරක් නෙවෙයි ආර්ථික වර්ධනය සමගම මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය කුමක් වෙන්න ඕනද ඉහළ යන්න ඕනේ. ජීවන තත්ත්වය ඉහළ නම් වන ආර්ථික වර්ධන ක්‍රියාවලිය අත්‍යවශ්‍යයි. වෘද්ධිය තිබූ පමණින්ම ජීවන තත්ත්වය වෙනස් වෙන්නේ. වෘද්ධිය ලබා ගත්තොත් ජීවන තත්ත්වය වැඩි වෙනවා. නමුත් වෘද්ධිය ලබාගත් පමණින්ම ජීවන තත්ත්වය වෙනස් වෙන්නේ. ඒ අනුව ඩඩ්ලි සියර්ස් වැනි ආර්ථික විද්‍යාඥය පෙන්වලා දෙනවා ආර්ථික වර්ධනය සමග සංවර්ධනය සඳහා තවත් කොන්දේසි රාශියක් ඉටු වෙන්න ඕනේ. ඩඩ්ලි සියර්ස් කියන ආර්ථික විද්‍යාඥය තමන්ගේ ද මීනින් ඔෆ් ඩිවෙලොප්මන්ට් කියන ග්‍රන්ථයේදී අහනවා ආර්ථික වර්ධනය සමග සංවර්ධනය සඳහා ඉටු වෙන්න ඕන කොන්දේසි මොනවද කියලා ප්‍රධාන කොන්දේසි තුනක් පෙන්වලා දෙනවා. ඩඩ්ලි සියර්ස් අහනවා ආර්ථික වර්ධනය සමග රටේ දරිද්‍රතාවයට කුමක්ද වුනේ? රටේ ආදායම් විෂමතාවයට මොකද්ද වුනේ? රටේ සේවා අවියුත්තියට කුමක්ද වුනේ? ආර්ථික වර්ධනය සමග දුප්පත්කම අඩු වෙන්න ඕනේ. ආර්ථික වර්ධනය සමග ආදායම් විෂමතාවය අඩු වෙන්න ඕනේ. ආර්ථික වර්ධනය සමග විරකියාව අඩු වෙන්න ඕනේ. මෙන්න මේ කොන්දේසි ඉටු වෙනවා නම් අපි කියන්නේ මොකද්ද? ආර්ථික සංවර්ධනයට වඩා වෙනස් මේක සංවර්ධනයක් කියලා. ඒ අනුව සංවර්ධනය කියලා කියන්නේ මොකද්ද? සියලුම මිනිසුන්ගේ මානව ජීවිතවල ගුණාත්මකභාවය ඉහළ යෑමේ ක්‍රියාවලිය. තවදුරටත් කියනවා නම් මානවයාට, පුජ්‍යලයන්ට තේරීමට ඇති ඉඩපස්තා පුළුල් වීමේ ක්‍රියාවලියකට අපි කියන්නේ මොකද්ද? සංවර්ධනය කියලා. මීට පෙර කිව්ව වගේම ආර්ථික වර්ධනය කියන කාරණාව සංවර්ධනය සඳහා අත්‍යවශ්‍යයි. නමුත් ආර්ථික වර්ධනයක් ඇති වූ පමණින්ම හටගන්නේ ආර්ථික සංවර්ධනයක් හෝ සංවර්ධන ක්‍රියාවලියක් හටගන්නේ. ආර්ථික සංවර්ධනයක් නැත්තම් සංවර්ධනයක් හට නොගැනීමට බලපාන සාධක මොනවද? රටවල සංවර්ධන මට්ටම අඩුවීමට බලපාන ප්‍රධාන සාධක පහක් වර්තමානයේ ආර්ථික විද්‍යාඥයෝ පෙන්වලා දෙනවා. එකක් තමයි භෞතික දෑහිඟවීම. පුජ්‍යලයන්ට ජීවත් වීමට අවශ්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම් මේවා හිඟයි. මේ හිඟවීම හේතු වෙන දුප්පත්කමට ඒ අර සංවර්ධනය මන්දගාමි වෙනවා. මොකද පළවෙනි කාරණාව පෙන්වා දෙන භෞතික දෑහිඟවීම. දෙවෙනි කාරණාව තමයි පුජ්‍යලයන් ශාරීරික වශයෙන් දුර්වල වීම, රෝගී වීම. ඒ අර පුජ්‍යලයකට සමය සපයන්න බෑ, වැඩ කරන්න බෑ, ආදායම අඩුයි. ඒ අර මොකද වෙන පුජ්‍යලය දුප්පත් වෙනවා. ඒතකොට දරිද්‍රතාවය කියන කාරණාවේ ඉටු වෙලා නැහැ. දරිද්‍රතාවය අඩු වීම කියන කාරණාව ඉටු වෙලා නැහැ. තුන්වෙනි කාරණාව තමයි දුර්වල සමාජ සම්බන්ධතා. පුජ්‍යලයන් අතර අන්තර් සම්බන්ධතාවය අඩු වෙනකොට අර සමාජ ප්‍රාධාන්‍යය කියන එක නිර්මාණය වෙන්නේ. මේ අරා මොකද වෙන්නේ? පුජ්‍යල අන්තර් සම්බන්ධතාවය අඩු වෙනකොට ඒකත් හේතු වෙනවා මොකද්ද? සංවර්ධනය අඩාල වෙන්න. හතරවෙනි කාරණාව තමයි අනාරක්ෂිතභාවය. ස්වභාවික විපත්ව වෙනත් සංසිද්ධි තුලින් පුජ්‍යලයන් අනාරක්ෂිත වීම තුල ඔවුන් තවදුරටත් මොකක් වෙනවද? දිලින්දම් බවට පත් වෙනවා කියලා පෙන්වා දෙනවා. පස්වෙනි කාරණාව තමයි බලරහිත වීම. දේශපාලන වශයෙන් අනනගීමේ ශක්තිය නැහැ පුජ්‍යලයන්ට. රැකියාව ලබා ගන්න අවස්ථාවනේ. මේ අරහා මොකද වෙන්නේ? ඔවුන් ආන්තීකරණය වෙලින සමාජෙ. ඒ අරහා මොකද වෙන්නේ? ඔවුන් සංවර්ධනය කියන දෙයට ළඟා වෙන්නේ නැහැ. ඒ අනුව සංවර්ධනය නොවෙන්න ප්‍රධාන කරුණු කීයක් බලපානවද? පහයි. මොනවද ඒ කරුණු පහ? භෞතික දෑහිඟවීම, ශාරීරික වශයෙන් දුර්වල වීම, සමාජ සම්බන්ධතා අයහපත් වීම, අනාරක්ෂිතභාවය සහ බලරහිත බව කියන කරුණු බලපානවා සංවර්ධනයේ පුජ්‍යලයේ ව්‍යුත්ත කොට ලැබීමට. ඒ අනුව දැන් ඔබට සිතා ගන්න පුළුවන් සංවර්ධනය සඳහා ඔය පහ අවශ්‍යද නැද්ද? ඔය පහ අවශ්‍ය. රටක සංවර්ධනයේ මැනීමේ මිනුම් ගැන කතා කරද්දී මෙන්න මේ මානව සංවර්ධනය කියන එක ඉතා වැදගත් වෙනවා. මම ඊට පෙර කිව්ව සංවර්ධනය කියන්නේ මොකද්ද? මානව සංවර්ධනයමයි. මේ සංවර්ධනයක් එවත් මානව සංවර්ධනය හටගන්න ප්‍රධාන ශේත තුනක් අවශ්‍ය වෙනවා. සංවර්ධනය කියන්නේ වචනේ අර්ථයෙන්ම කියනවා නම් මානව ජීවිතවල ගුණාත්මකභාවය ඉහළ යන්න. එහෙමනම් මිනිසුන්ගේ දීර්ඝායුෂ මොකක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕනේ. ඒ වගේම මිනිසුන්ගේ දැනුම ඉහළ යන්න ඕනේ. ඊගාව තමයි මොකද්ද? යහපත් ජීවන තත්ත්වයක් ගත කිරීමට පුජ්‍යලයන්ට හැකියාවක් තියෙන්න ඕනේ. මෙන්න මේ කරුණු කාරණා ඉටු වෙනවා නම් මොකද වෙන්නේ? ඒ මානව ජීවනවල ජීවිතවල ගුණාත්මකභාවය ඉහළ යනවා. තවදුරටත් කියනවා නම් මිනිසුන්ගේ ජීවන තත්ත්වය, පරිභෝජනය, සෞඛ්‍ය මෙන්න මේවා ඉහළ යනවා නම් පුජ්‍යලයන් මොකක් වෙනවද? සංවර්ධනයක් කියලා අපි එක හඳුනා ගන්නවා.
සංවර්ධන ක්‍රියාවලියක් සඳහා ආර්ථික වර්ධනයට අමතරව තවත් දෑ ඉටු වෙන්න ඕනේ. ඒ තමයි මොනවද? විරකියාව අඩුවීම, දරිද්‍රතාවය අඩුවීම, ආදායම් ව්‍යාප්තියේ විෂමතාවය අඩුවීම, පරිසරයේ ස්ථිරතාවභාවය රැකෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක මොන සංවර්ධනයක් වෙන්නේද? තිරසාර සංවර්ධනයක් වෙන්නේ. අධ්‍යාපන සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි ආයෝජනයේ වැඩි වෙන්න ඕනේ. යහපාලනය ඇති වෙන්න ඕනේ. ප්‍රාදේශීය සංවර්ධනය වේගවත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් එක් ප්‍රදේශක සංවර්ධනය අඩාල වෙලා තවත් ප්‍රදේශක සංවර්ධනය වැඩි වෙලා සාමාන්‍යයෙන් දළදේශීය නිෂ්පාදයෙන් 50%කට වැඩිය සපයන්නේ වර්තමාන වන විට 50%කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාත. දකුණු වෙනි පළාතක් ගත්තොත් දඩේන්ට දායකත්වයේ 10%. එතන තියෙන ප්‍රාදේශීය වශයෙන් දැඩි විෂමතාවය. මෙන්න මේව අඩු වුණොත් තමයි මොකද්ද වෙන්නේ? රටකට සංවර්ධනයක් කියන දේ ලබා ගන්න පුළුවන්. මෙහිදී තවත් වැදගත් සංකල්පයක් තමයි දරණීය චිරස්ථායි හේවත් තිරසාර සංවර්ධනය. තිරසාර සංවර්ධනය කියන්නේ මේ වර්තමාන પરම්පරාව පරිභෝජනය කරන සම්පත් අඩුවකින් තොරව අනාගත પરම්පරාවලට තබමින් ලබා ගන්න සංවර්ධනයකට අපි කියන්නේ මොකද්ද? තිරසාර සංවර්ධනය. තිරසාර සංවර්ධනය සඳහා ප්‍රධාන කොන්දේසි කීපයක් ඉටු වෙන්න ඕනේ. එක පැත්තකට ආර්ථික වශයෙන් සංවර්ධනයක් ලැබෙන්න ඕනේ. එක පැත්තකට සමාජ සංවර්ධනයක් ලැබෙන්න ඕනේ. එක පැත්තකට පරිසරය සුරකින්න ඕනේ. ආර්ථික, සමාජ, පාරිසරික යන පැතිකඩ තුනේ ඒකාග්‍රතාවයක් ඇති වුණොත් තමයි හටගන්නේ මොකද්ද? තිරසාර සංවර්ධනය. තිරසාර සංවර්ධනයට තිරසාර සංවර්ධනයක් අපි ලබා ගන්න නම් ආර්ථික, සමාජ, පාරිසරික යන අංශ තුනේ සමබරතාවයක් පවත්වාගෙන යා යුතුමයි. නැත්නම් ඒ සංවර්ධනය මොකද්ද? අසමබරයි. තිරසාර සංවර්ධන ත්‍රිකෝණය කියන සංකල්පයෙන් අදහස් වෙනවා. එතනින් පෙන්වන්නේ ආර්ථික පැතිකඩ, සමාජීය පැතිකඩ සහ පාරිසරික පැතිකඩ සහ ඒවායේ වැදගත්කම. සංවර්ධන ආර්ථික විද්‍යාඥය පෙන්වලා දෙනවා රමේෂ්, සංවර්ධනය සඳහා ප්‍රාග්ධන ස්වරූප හතරක් අවශ්‍යයි කියලා. මොනවද ඒ ප්‍රාග්ධන ස්වරූප හතර? සමාජ ප්‍රාග්ධනය. ඔව්, සමාජ ප්‍රාග්ධනය. ස්වභාවික ප්‍රාග්ධනය. ස්වභාවික ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය. භෞතික ප්‍රාග්ධනය. භෞතික ප්‍රාග්ධනය. ඔව් රමේෂ්, ඔබගේ පිළිතුර නිවැරදි. ඊගාවට අපි යනවා ආදායම් කාණ්ඩ අනුව කොහොමද ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරන්නේ කියලා. 2010 ලෝක බැංකුව වර්ගීකරණය අනුව ලෝක රටවල් ආදායම අනුව මෙන්න මෙහෙම පෙළගසනවා කාණ්ඩ හතරකට. ඒක පුජ්‍යල ආදායම ඇමරිකානු ඩොලර් 1005 ඊට අඩු නම් ලෝක රටවල් පෙළගස්සනවා අඩු ආදායම්ලාභී රටවල් කියලා. පහළ මැදගණේ ආදායම්ලාභී රටවල් කියලා පෙන්වන්නේ ඇමරිකානු ඩොලර් 1006 3975 අතර රටවල්. ඇමරිකානු ඩොලර් 3976 12275 අතර නම් ඒක පුජ්‍යල ආදායම් පෙළගස්සනවා මොනවද? ඉහළ මැදි ආදායම්ලාභී රටවල් කියලා. ඒක පුජ්‍යල ආදායම ඇමරිකානු ඩොලර් 12276ට වඩා වැඩි නම් කියනවා මොකද්ද? ඉහළ ආදායම්ලාභී රටවල් කියලා. තවදුරටත් කතා කරනවා නම් මේ සංවර්ධනය වන රටවල පොදු ලක්ෂණ කීපයක් තියෙනවා. සංවර්ධනය වන රටවල ශ්‍රී ලංකාවෙන් රටවල පොදු ලක්ෂණ තමයි ජීවන තත්ත්වයේ පහළ මට්ටමක පවතින ජනතාවගේ. දෙවෙනි එක තමයි නිෂ්පාදන සාධකවල ඵලදායීතාවය පහළ මට්ටමක පවතින්නේ. තුන්වෙනි එක තමයි ඉහළ ජනගහන වර්ධන අනුපාතයන් සහ ඉහළ යැපුම් අනුපාතයන් වාර්තා වීම. හතරවෙනි කාරණාව තමයි කෘෂි අංශය මත කෘෂිකාර්මික නිෂ්පාදන සහ ප්‍රාථමික භාණ්ඩ කෙරෙහි දැඩි රඳා පැවැත්මක් පෙන්නුම් කිරීම. වෙළඳ පොළවල් වල තියෙන ගැටලු පස්වෙනි කාරණාව ඊගාව එක තමයි අස්ථාවර හා පරාදීන ජාත්‍යන්තර සම්බන්ධතා පැවතීම හරහා කුමක් වෙනවද? රටවල සංවර්ධනය අඩාල වෙනවා. අන්න ඒවා පෙන්වලා දෙනව මොනවද? සංවර්ධනය වන රටවල තියෙන පොදු ලක්ෂණ ලෙස. තවදුරටත් රටක සංවර්ධනයේ මැනීමට ප්‍රධාන දර්ශක තුනක් සකස් කරගන්නවා අපි. ඒ තමයි ඒක පුජ්‍යල ආදායම භෞතික ජීවන තත්ත්ව දර්ශකය හා මානව සංවර්ධන දර්ශකය. ඒක පුජ්‍යල ආදායම යනු රටක මූර්ත නිෂ්පාදිතය එරටේ මධ්‍යවාර්ෂික ජනගහනය අතර සමානුපාතිකව බෙදා දුන්නොත් එක් පුජ්‍යලයකට හම්බ වෙන පංගුව. ඒක පුජ්‍යල ආදායම ඉහළ යාම සාමාන්‍යයෙන් ආර්ථික සංවර්ධනයක් ලෙසත් ඒක පුජ්‍යල ආදායම අඩුවීම එසේ නොවන එකක් බවටත් පෙන්වා දෙනවා. රටක සංවර්ධනය මැනීමේ සංයුත දර්ශක දෙකක් සාකච්ඡා කරනවා. එක තමයි භෞතික ජීවන තත්ත්ව දර්ශකය. සාක්ෂරතාවය, ආයු අපේක්ෂණය සහ ලදරු මරණ අනුපාතය කියන සංකල්ප තුන සංරචක තුන යොදාගෙන තමයි මේ භෞතික ජීවන තත්ත්ව දර්ශකය හදන්නේ. මෙහි යගේ බිඳුවක් 100ක් අතර පිහිටනවා. 100 ඉහළම රට, බිඳුව අවම රට. තේරුණානේ? ඒ අනුව භෞතික ජීවන තත්ත්ව දර්ශකය හදන සංරචක තුනක් යොදා ගන්නවා. සාක්ෂරතාවය, ආයු අපේක්ෂණය සහ ලදරු මරණ අනුපාතය. භෞතික ජීවන තත්ත්ව දර්ශකයේ පවතින අඩුපාඩුකම් හින්දා තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල 1990 ගණන්වල හඳුන්වා දුන්නා මානව සංවර්ධන දර්ශකය කියන කාරණාව.
මානව සංවර්ධන දර්ශකය සඳහා යොදා ගන්නා ප්‍රධාන සංරචක තුනක්. ඒ තමයි සාක්ෂරතාවය, ආයු අපේක්ෂණයට හා ක්‍රේශක්ති සාම්‍ය ඒක පුජ්‍යලාදායම. භෞතික ජීවන තත්ත්ව දර්ශකයේ තියෙන ලදරු මරණ අනුපාතය අඩු කරලා ඒ වෙනුවට එකතු කරා මොනවද? ක්‍රේශක්ති සාම්‍ය ඒක පුජ්‍යල ආදායම. ඒ අනුව ඉගෙන ගන්න ඕනේ කුමක්ද? මානව සංවර්ධන දර්ශකයේ ප්‍රධාන සංරචක තුනයි මොකක්? එක, උපතේදී ආයු අපේක්ෂණය. දෙක, දැනුම හෙවත් සාක්ෂරතාවය. තුන, ක්‍රේශක්ති සාම්‍ය ඒක පුජ්‍යල ආදායම කියන සංරචක තුන. සාමාන්‍යයෙන් මානව සංවර්ධන දර්ශකයේ අගය පිහිටන්නේ බිඳුවත් එකත් අතර. එක ඉහළම රට, බිඳුව අවම රට ලෙස අපි පිළිගන්නවා. ඒ අනුව ලෝක රටවල් කීපයක මානව සංවර්ධන දර්ශකයේ අගයන් අපි සලකා බැලුවොත් අපට මෙන්න මෙහෙම ලෝක රටවල් පෙළගස්වන්න පුළුවන්. මානව සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව මෙවර ලබාගෙන තියෙනවා 97 වෙනි ස්ථානය. ලංකාවේ අගය තමයි 0.691 ලෙස වාර්තා වෙනවා. මෙන්න ලෝකයේ ඉහළම මානව සංවර්ධනයක් පෙන්වුණු රටවල් 5 2011 වාර්තාව අනුව නෝර්වේ, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, නවසිලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය. කියන තවර මොනවද ලෝකයේ ඉහළම මානව සංවර්ධන ලබා රටවල් 5? නෝර්වේ, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, නවසිලන්තය සහ එක්සත් ජනපදය. තවදුරටත් කියනවා නම් ඉහළ මානව සංවර්ධනයක් කිම රටවල් 5ක්? ඊට අමතරව තියෙන උරුග්වේ, කියුබාව, බල්ගේරියාව, සෞදි අරාබිය සහ මෙක්සිකෝව. ශ්‍රී ලංකාව ඉන්න තැන බලන්න මධ්‍යම මානව සංවර්ධනයක් සිත රටවල් ගොන්න තමයි ශ්‍රී ලංකාව ඉන්නේ. ජෝර්දාන්, චීනය, ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව, භූතානය. දකුණු ආසියාවේ සාපේක්ෂව අනිත් රටවල් සමග බලද්දී ශ්‍රී ලංකාව මානව සංවර්ධනය අතින් ඉහළ මට්ටමක ඉන්නවා. ලංකාවගේ කියද 0.691 ස්ථානය 97. ලෝකයේ අඩුම මානව සංවර්ධනයක් පෙන්නුම් කළ රටවල් මෙන්න තවදුරටත් පෙන්නුම් කරනවා නම් අඩුම මානව සංවර්ධනයක් ලබාගත් රටවල් 5. චැඩ්, මොසැම්බික්, බුරැන්ඩි, නයිගර් සහ කොංගෝ. ඒ අනුව ඇතැම් රටවල් මානව සංවර්ධන ඉහළ මට්ටමක ඉන්නවා. තවත් රටවල් මානව සංවර්ධන අතින් පහළ මට්ටමක ඉන්නවා. තවදුරටත් සලකා බලන්න ඕනේ මානව සංවර්ධන දර්ශකයේ වාසි සහ අවාසි. මානව සංවර්ධන දර්ශකයේ වාසි ගැන කතා කරනවා නම් මේක ඇවිල්ලා සමාහාර මිනුමක්. මේකෙන් අපට පුළුවන් ලෝකයේ විවිධ රටවල් සංවර්ධනය අතින් පෙළ ගැස්වීමක් කරන්න. මේ දුබලතාවක් තියෙනවා. දුබලතාවෙන් සාමාන්‍යයෙන් කතා කරනවා නම් දුබලතාවයක් වශයෙන් පෙන්වන්න පුළුවන් රටවල් අභ්‍යන්තරයේ සිදුවන ප්‍රාදේශීය විෂමතා මේක පෙන්වුම් කරන්නේ නැති ගතියක් තමයි තියෙන්නේ. මානව සංවර්ධන දර්ශකයේ වැඩි දියුණු කරන්න ලෝක රටවල් විවිධ යෝජනා රාශියක් ඉදිරිපත් කළ දිනෝ මේ වන විට. මේකට ඇතුළත් කරපු සංරචක තුන සාක්ෂරතාවය, ආයු අපේක්ෂණය හා ක්‍රේශක්ති සාමයේක පුජ්‍යල ආදායම. මෙන්න මේවා ඇතුළත් කරා නම් හොඳයි කියලා පෙන්වනවා. මොනවද? මානසික නිරෝගීතාවය, සවි බල ගැනීම, දේශපාලන ස්ථාවරත්වය, යහපත් සමාජ සම්බන්ධතා ජාල තියෙනවද, සමානාත්මතාවය, පුජ්‍යලයන් වැඩ කරන පරිසරය, දේශපාලන වශයෙන් සුරක්ෂිත භාවය, ආර්ථික නිදහස තියෙනවද පුජ්‍යලයන්ට, විවේක ගැනීමේ පහසුකම්, පරිසරයේ ගුණාත්මක භාවය කියන කරුණු බල පානවා. මානව සංවර්ධන දර්ශකයේ අඩුපාඩු ඉවත් කර ගැනීමේ අරමුණෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල තවත් දර්ශක කීපයක් සකස් කරනවා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධතා පිළිබඳ දර්ශකය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය බල ගැන්වීමේ මිනුන් සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ විෂමතා දර්ශකය එක්සත් ජාතීන්ගේ සංවිධානය සකස් කරනවා. ඊගාවට අපි කතා කරන්නේ අවසාන මාතෘකාව ආදායම් ව්‍යාප්තිය. රටක ජාතික ආදායම එරට කුටුම්බ හා නිෂ්පාදන සාධක හිමියන් අතර බෙදී ගොස් ඇති ආකාරයට අපි කියන්නේ මොකද්ද? ආදායම් ව්‍යාප්තිය. ආදායම් ව්‍යාප්තිය සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වය අනුව. වෙළඳපොළ මිලයන්ත්‍රණය අනුව සාධක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය තුළ ඒ සාධක ප්‍රමාණය හා සාධක මිල ගණන් අනුව ආදායම් ව්‍යාප්තිය තීරණය වෙනවා. ඊගාවට සාධාරණත්වයෙන් මනින ආකාරය. සාධාරණත්වයේ මයින්න පුළුවන් මේ ආදායම් ව්‍යාප්තිය කොටස් දෙකක් ඇසුරින්. එක තමයි නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය හා සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය. නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය කියන්නේ ජාතික ආදායම කාණ්ඩ කරලා දැන් අපි බලනවා ආදායම් කාණ්ඩ කරලා ඒ ආදායම් කාණ්ඩය ජාතික ආදායමෙන් කොච්චරක් හිමි කරගන්නවද. ආදායම් කාණ්ඩ කරනව ජාතික ආදායමෙන් කොච්චරක් හිමි කරගන්නවද. උදාහරණයක් කියලා නම් මාසික ආදායම රුපියල් 18 අඩු පවුල් කොච්චරද? 20%. ආදායම කාණ්ඩ කරනම ඒ ආදායමට ගෙනෙන පවුල් ගාණ ගොනු කරනවා. මේකට කියන්නේ මොන ආදායම් ව්‍යාප්තියද? නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය. සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය කියන්නේ ඕක නෙමෙයි.
පුජ්‍යලයන් කාණ්ඩ කරනවා ඒ පුජ්‍යලයන් ආදායම් හිමි කරගන්න පංගුව මෙන දක්වනවා. රටක ආදායම් ව්‍යාප්තියේ විෂමතාවය මයින්න ක්‍රම දෙකක් අපි යොදා ගන්නවා. ඒ තමයි ලෝරන්ස් වක්‍රය සහ ජිනි සංගුණකය කියන එක. ලෝරන්ස් වක්‍රය තුලින් කියවෙන්නේ ප්‍රත්‍යක්ෂ ආදායම් රේඛාවෙහිවත් සමආදායම් ව්‍යාප්ති රේඛාවෙන් ඈතට යන ලෝරන්ස් වක්‍රය ආදායම් විෂමතාවය වැඩි වෙන බව මේ රූප සටහනෙන් පෙන්නුම් කරනවා. ප්‍රත්‍යක්ෂ ආදායම් රේඛාව. ප්‍රත්‍යක්ෂ ආදායම් රේඛාවෙහිවත් සමආදායම් ව්‍යාප්ති රේඛාව යට තිනවා ලෝරන්ස් වක්‍රය දුන්නක හැඩති කොටස. අපට පේනවා ආදායමෙන් 50%ක් ලෝරන්ස් වක්‍රයට ගෙනාවොත් ජාතික ආදායමෙන් 50%ක් කුටුම්බ වලින් 50%කට යනවා. නමුත් ජාතික ආදායමෙන් 50%ක් ලෝරන්ස් වක්‍රයට ගෙනාවොත් කුටුම්බ වලින් 70%කට යනවා. එතන පේනවා මොකද්ද ආදායම් බෙදී යාමේ විෂමතාවය. මතක තියාගන්න ඕනේ මේ ලෝරන්ස් වක්‍රය සමආදායම් ව්‍යාප්ති විෂමතාවය වැඩි වෙනවා. මේක වමට එන්න එන්න විෂමතාවය අඩු වෙනවායි කියන එක. මේ ලෝරන්ස් වක්‍රයෙන් දැක්වෙන ආදායම් විෂමතාවයේ ප්‍රමාණය මයින්න ඉතාලි ජාතික සී ජිනි කියන ආර්ථික විද්‍යාඥය ගෙනාව සංකල්පයක්. ඒකට අපි කියන්නේ මොකද්ද? ජිනි සංගුණකය. ජිනි සංගුණකයේ අගය අපි අර්ථ දක්වන්නේ මේ ජිනි සංගුණකය යනු රටක ආදායම් බෙදී යාමේ විෂමතාවය තනි ශුද්ධ සංඛ්‍යාවක් මගින් දැක්වුව විට අපි කියන්නේ මොකද්ද? ජිනි සංගුණකය. කොහොමද අර්ථ දක්වන්නේ? රටක ආදායම් විෂමතාවය තනි ශුද්ධ සංඛ්‍යාවකින් දැක්වුවොත් ඒකට කියන්නේ මොකද්ද? ජිනි සංගුණකය. ජිනි සංගුණකයේ අගය අපි මයින්නේ කොහොමද? ලෝරන්ස් වක්‍රයත් අර ප්‍රත්‍යක්ෂ ආදායම් රේඛාවත් අතර ක්ෂේත්‍රඵලය බෙදෙනවා මොකද්ද? සමආදායම් ව්‍යාප්ති රේඛාවට පහලින් ඇති මුළු කොටසේ වර්ග ඵලයෙන්. එතකොට අපට ලැබෙන වාගයක් අපි ඒකට කියන්නේ මොකද්ද? ගිනි සංගුණකය. ගිනි සංගුණකයේ සාමාන්‍යයෙන් පිහිටන්නේ බිඳුවත් එකත් අතර. ගිනි සංගුණකයේ අගය එකට ආසන්න වන්න විෂමතාවය වැඩි වෙනවා. ගිනි සංගුණකයේ අගය බිඳුවට ආසන්න වෙන්න විෂමතාවයත් අඩු වෙනවා. ඒ අනුව 1977න් පසු ශ්‍රී ලංකාවේ ආදායම් ව්‍යාප්තියේ විෂමතාවයේ හැසිරීම හේවත් ජිනි සංගුණකය උපනතින් මේ වගුව ප්‍රදර්ශනය කරනවා. 2006-2007 කාලයේ 0.49ක් වෙච්ච ජිනි සංගුණකයේ අගය 2009-2010 කාලේ 0.47 දක්වා අඩු වෙලා තියෙනවා. ඒකෙන් පෙනී යන ජිනි සංගුණකයේ අඩුවීමෙන් ගම්ම වෙන්නේ ශ්‍රී ලංකාවේ ආදායම් විෂමතාවය කිසියම් ප්‍රමාණයකට අඩු වී ඇති බව. ඒකට හේතු ලෙස පෙන්වා දෙන්නේ මහින්ද චින්තන වැඩසටහන මගින් අනුගමනය කරන ලද ප්‍රාදේශීය විෂමතාවය අඩු කිරීමේ විවිධ වැඩසටහන් ඒක අඩුවීමට බලපෑ බව ආර්ථික විද්‍යාඥයන් පෙන්වලා දෙන්නේ. ඒ අනුව ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය, සංවර්ධනය යන පදවල වෙනස්කම් සහ රටක ආදායම් ව්‍යාප්තියේ ස්වභාවය අද අපි සාකච්ඡා කරා. අදට පාඩම මෙයින් අවසන් කරනවා. තවත් මෙවැනි පාඩමකින් හමු වෙන තුරු ඔබට ආයුබෝවන්.